සුබ දවසක් යාළුවනේ අයිකියු වෙරීස් තුනේ මන්තුචාර සම්පත් මම අද ඔයාලට කියන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවා විභාගයේ අභිවෘතහ බුද්ධි පරීක්ෂණයට අදාළ වෙන ගැටළු විශේෂයක් වෙන මිනිස් දිනාශ්‍රිත ගැටලුවක් කොහොමද විසඳන්නේ කියලා පැහැදිලි කරන එක. හරි, අපි බලමු මොකද්ද ගැටලුව කියලා. මිනිසුන් 6කට නිවසක් සැදීමට දින 30ක් ගත වේ. මිනිසුන් 20කට එම කාර්යයට දින කීයක් ගත වේද? ඒ කියන්නේ අපිට දැන් තියෙනවා ගෙයක් හදන්න මිනිස්සු 6 දෙනෙකුට දවස් 30ක් ගත වෙනවලු. එහෙනම් මිනිස්සු 30ක් දැම්ම නම් එම කාර්යයට දවස් කීයක් ගත වෙනවද කියලා මම මේක හදන විදිහ පැහැදිලි කරන්න කලින් ඔයාලට මතක් කරන්න මේ වගේ ගැටලු විසඳන්න කොහොමද මොන වගේ මූලික දැනුම තියෙන්න ඕනේ කියලා. මේකෙදි ඔයාලා තේරුම් ගන්න ඕනේ මොකක් hali දීලා තියෙන කාර්යයක් ඒක නියතයි නම් ඒක එම කාර්ය කරන ලද කාර්ය සමාන වෙනවා එම කාර්ය කරන වේගය එහෙම නැත්නම් ඒකට යොදන සමය ඒකට ගතවන කාලයෙන්. එතකොට අපිට සමහර ගණන් වල දෙනවා කරන ලද කාර්ය එකමයි. එතකොට ඒකට යොදලා තියෙන ශ්‍රමයයි කාලයයි වෙනස් කරලා මොකක් කර එකක් අහනවා. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය තේරුම් ගත්තා නම් ඔයාලට ඒක විසඳන්න ලේසියි. මම මේ පැහැදිලි කරන උදාහරණයකින් මම කලින් වීඩියෝ දෙක පැහැදිලි කරලා තියෙනවා. අපි හිතමු යම් කල් කැබැල්ලක් කඩන්න පුද්ගලයෙකුට එක කැබැල්ලක් කඩන දවසක් ගත වෙනවා නම් මේ වගේ කල් කැබැලි දෙකක් කඩන්න ඔහුට එතකොට දවස් දෙකක් ගත වෙනවා. එතකොට ඔහු කරන ලද කාර්යය තමයි මෙතනදී කල් කැබැලි දෙකක් කඩන එක. එතකොට එක කම් කරුවා නම් දවස් දෙකයි. අපි හිතමු මේ වගේම ඔහුට සමාන තව එක කම් කරුවෙක් මේ වෙලේට යොදවනවා නම් අපිට එතකොට යන්නේ කොහොමද? කම් කරුව දෙන්නෙක් දානවා. එතකොට එක්කෙනා එක ගානේ කරනවා. එතකොට එක දවසින්ම වැඩේ ඉවරයි. එතකොට කරන ලද කාර්ය අවස්ථා දෙකේම සමානයි. ඒ වුණාට ඒකට යොදලා තියෙන ශ්‍රමයයි ඒකට ගත වෙච්ච කාලය අතර සම්බන්ධතාවයක් අපිට පේනවා. ඒ කියන්නේ කම් කරු ගාන අඩු වෙනවා වැඩි වෙනකොට කාලය අඩු වෙනවා. කාලය වැඩි වෙනකොට කම් කරු ගාන අඩු වෙනවා. ඒ වගේම තව එකකින් පැහැදිලි කළොත් අපි හිතමු යම් පුද්ගලයෙකුට යම් භාණ්ඩ ප්‍රමාණයක් අසුරන්න තියෙනවා. අපිට හිතමු එක්කෙනෙක් ඒ වැඩේට යොදලා තියෙනවා නම් අපි හිතමු ඔහුට පැය 3ක් යනවා නම් අපි ඒ හා සමාන තවත් කම් කරුවෙක් ඔහුට එම වැඩේට මෙදෙව්වා නම් ඒ දෙදෙනාම එතකොට එම් කාර්ය කරනවා. එතකොට කලින් කෙනාට පැය 3ක් යනවා නම් දැන් කම් කරුව දෙන්නෙක් ඉන්නවා. එහෙනම් එම කාලයෙන් භාගයක් තමයි යන්නේ. ඒ වගේම අපි තවත් එක්කෙනෙක් දුව එහෙනම් මෙතන දැන් යන්නේ පැයකම ආර එහෙනම් 3 දෙනෙක් දුවන පැය. එතකොට ඒ විදිහට අපිට යම් සම්මන්තාවයක් වෙනවා. ඒ කියන්නේ මොකක් හරි කරන ලද කාර්ය නියතයි නම් ඒක අපිට හොයාගන්න පුළුවන් ඒකට යොදලා තියෙන ශ්‍රමය. එහෙම නැත්නම් ඒක වේගය වැඩි කරන්න ඕනේ ඒකට ගත වෙච්ච කාලයෙන්. එතකොට කරන ලද කාර්ය සමාන වෙනවා. එතකොට ඔයාලට ඒ කියන්නේ මෙතනදී ශ්‍රමය වැඩි වෙනවා නම් මෙතන කරන ලද කාර්ය නියතයක් නම් එකම කාර්යය නම් ශ්‍රමය වැඩි කරනවා නම් කාලය අඩු වෙනවා. කාලය අඩු කර වැඩි කරනවා නම් ශ්‍රමය අඩු වෙනවා. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපි බලමු අපිට දීලා තියෙන ගැටලුව මොකද්ද කියලා අපි නැවත බලමු පොඩ්ඩක්. දැන් තියෙන්නේ මිනිසුන් 6කට නිවසක් සැදීමට දින 30ක් ගත වේ. මිනිසුන් 20කට එම කාර්යයට දින කීයක් ගත වේද? මේකත් ඔයාලට පැහැදිලිද? මෙතනත් වෙලා තියෙන්නේ කලින් එකම තමයි. මම පැහැදිලි කරා වගේ මෙතන දැන් කරලා තියෙන්නේ ශ්‍රමය. මෙතන පළවෙනි අවස්ථාවේ තියෙන්නේ මිනිසුන් 6යි ගතවන කාලය දින 30යි. දෙවෙනි අවස්ථාවේදී ශ්‍රමය වැඩි කරනවා. එහෙනම් අනිවාර්යයෙන් මෙතන කාලය අඩු වෙන්න ඕනේ. අපිට අහන්නේ එම අඩු වෙන කාලය මොකද්ද කියලා. එතකොට මම ඔයාලට කලින් පැහැදිලි කළ සූත්‍රයේ මෙතන තියෙනවා. කියන්නේ කරන ලද කාර්ය සමානයි කාර්ය කරන වේගය එහෙම නැත්නම් ශ්‍රමය කාලයෙන් වැඩි කරාම එන උත්තරයට සමාන වෙනවා. අපි බලමු මේක විසඳන්නේ කොහොමද කියලා. කරන ලද කාර්යය තමයි මෙතනදී නිවසක් සාධන එක. එතකොට අපි හිතමු අපෙන් අහන්නේ මිනිස්සු 20ක් යදුපහම නිවස හදන්න ගතවන කාලය. මම ඒක
ඩී ලෙස ගන්නවා. يعني මිනිස්සුන් යද 20ක් යද විට නිවසස් හැදීමට ගතවන කාලය ගතවන දින ගණන ඩී ලෙස ගනිමු. එතකොට මම මේ විදිහට මේක විසඳනවා. අවස්ථා එකෙහි කාර්ය සමාන වෙනවා අවස්ථා දෙකෙහි කාර්ය. ඒ කියන්නේ මෙතනදී මම කියන්නේ පළවෙනි අවස්ථාවේදීත් අපිට මෙතන කාර්ය කියලා අපි මෙතන ගයක් නිවසක් හදන එක කළා තියෙන්නේ. දෙවෙනි අවස්ථාවේදීත් දෙන්නේ නිවසක් හදන එකටම තමයි දීලා තියෙන්නේ. එතකොට මම පළවෙනි එකට ආදේශ කරොත් නිවස සෑදීමට මිනිස්සු 6 දෙනෙකුට දවස් 30ක් ඇත. එතකොට ශ්‍රමය තමයි මිනිස්සු 6 දෙනා ගත වූ කාලය තමයි දවස් 30. ඒක සමාන වෙනවා දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේ මොකද කියන්නේ මිනිස්සු 20 දෙනෙක් ඉන්නවා ගත වූ කාලය. ඒක තමයි අපි අහන්නේ. එතකොට මම එක D කියලා මෙතනදී උපකල්පනය කරලා දාලා තියෙනවා. එතකොට කරලද කාර්ය සමාන වෙනින්ද අපිට මේක සුළු කරන්න පුළුවන්. මොකද මේ දෙක සමාන වෙන හින්දා. එතකොට අපි මේක සුළු කරොත් 6 වැඩි කරනවා තියෙම් බෙදනවා 20ෙන්. එතකොට ඒක සමානයි D. මෙතන D උත්තර වෙලා තියෙනවා. ඒ කියන්නේ D තනි වෙලා ඉන්නවා. එතකොට මේක අපි සුළු කරොත් 6 වරක් 30 කියන්නේ 180යි. 180 20ෙන් බෙදුවම 9යි. එතකොට උත්තරය තමයි 9. ඒ කියන්නේ මිනිස්සු 20ක් යොදවලා නිවසක් හදනකොට හදන්න අපිට යන දවස් ගන්න තමයි 9යි. අපි එතකොට ඒක තමයි අපෙන් අහන්නේ. මේකත් කලින් කතා කරලා කරපු වගේ ලේසි ගානක්. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. අවසාන වශයෙන් මම කියනවා ඔයාලට මේ වගේ අලුතින් පාඩම් ගැන දැනගන්න, අලුතින් දාන වීඩියෝ ගැන දැනගන්න ඔයාලා තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම ඔයාලට විභාගෙට සුබ පතනවා.